සුබ දවසක් සියලු දෙනාටම මම ඇත්තටම අද වීඩියෝ එකකට එන්න හිතුවේ මෙච්චර කල් ජිප් හදන හැටි ගැන ජිප් මොඩිෆයි කරන හැටි ගැන මම ගොඩක් වීඩියෝස් කරා අද මට අදහසක් ආවා මේ ජිප් එකත් මිලදී ගැනීමේදී කොහොමද ජිප් එක මිලදී ගන්නෙ කියන එක පිළිබඳව අපේ ජිප් වලට ආදරය කරන මිත්‍රයන්ව දැනුවත් කරන්න जिप मिलदी मम मेक अद मे प्रोग्रम मैं गुडक करें मे जे मिट्सुबिशी फोर डी आर क्लास के जिप गैन तब मैं मे प्रोग्रम करा मे विन जिप गैन मे मम मे मिट्सुबिशी फोर डी आर क्लास विरा अद मम पोड़ी धनवत्म करा दंग अभी मे जिप एक मिलदी गैनी मेदी अपट मुलिम सलिकली मत वटिन मध्यमाय जिपे के लियापदी लिय कीवली पिली बांधव एवं को नित्यानुकूल भाव इतम वेदगा इतकोट अपट बलांडवेन जिपे कदी चसी नंबर रेख चसी नंबर रेख इलागे एवगेम इता वेदगा बॉडी टैगे तीन बॉडी टैगे इन आम तरह एंजिन अंके एंजिन कदम अपट ओणम वाहन लियापदी चसी अट विन अलुत एंजिन तीन लंकावे नीति अपट अवसर तीन हई चसिय विन बै हदाने और टिकटिक हदनवा की एक तुला लंकावे में मिट्सुबिशी जीप कांडे फोर डी आर जे 44 जे 20 जे 32 जे 53 जे 54 जे 36 जे 30 में की ओनम कांडे का जीप पोला दम बड़ू गोड़क मिलदी गन तीनों अडुई क्या ने अमतर कोटा सहन अडुई विशेष बॉडी पार्ट्स अपट मेकानिकल साइड का संबंध बड़ू अपट तामत देने के लिए मिलदी गन तीन नमुत बॉडी पार्ट्स मिलदी गन अडुई इतनी तमंग जिप्पे का गणिदी वह हदन गीने का तुलदी वेलंद पोला तमंग अमतर कोटा गन्न गियाम गन्न वेन्नी इता अधिक मुदल कट तमंग एक गन सलकिली मत्वी युतुई इतिंग अद मम मे मगे मे 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 अद मित्रे मट हम्बूना मम गिनापु जिप्पे का मे बंद कोटस मे मित्र अटद मम लबा देना हेतु या जिप्पे अद्यंग हदन वा या हदने का याट पीली वेलकट करा याद्यांग उत्साह कर रहा आगे जिप्पे का अलंकार वत्तंत मीन करगा नो निकेला इतिंग मे जिप ज्ञानी मेदी ए जिप्पोलट तीयन यम किसी मिलक अभी कितमु दैन जे 32 एक अखेला जे 32 की ने का अभी लुकूट वेदन कर ला हदला मेवा कर पा मे जे 32 एक इन्ने गोडक पेलावट पेट्रोल उत्ताव डीजल वर्षन ने कुत्ताव इतकोट जे 20 जे 20 डी डीजल लगाताव जे 20 पेट्रोल लगाताव जिप्पेक हदी में दी अपट ए करन वेदम थुल ए जिप्पे के मार्केट वैल्यू एक गन अभी हितन्न ओनी दैन अभी हितमु जे 32 एक करगेन अभी जे 32 की ने जिप्पे का हदनवा केला නමුත් මේ J32 එකට මාකට් එකේ තියෙන වැලියු එකක් තියෙනවා. එතකොට J32 එක ගොඩක් වෙලාවට අපේ ආපු පෙට්‍රල් ජිප් එකක් තමයි අපි කන්වර්ට් කරලා තියෙන්නේ. මේක 1960 ගණන් වල තමයි J32 මුලින්ම මම හිතන ලංකාවට අවිල්ලා තියෙන්නේ. එතකොට පෙට්‍රල් කන්වර්ෂන් එකක් තියෙන්නේ. එතකොට මේකෙදි මේකට ලොකු මුදලක් වියදම් කරලා හදලා ඔබට හදිස්සියක් වෙලා විකුණන්න ගියොත් ඔබ ගැටලු ගොඩකට මුහුණ දෙනවා. සමහරව අහනවා මේක ද අවුරුද්ද නිෂ්පාදන අවුරුද්ද මොකද්ද මෙහෙම කියලා. එතකොට J24 J44 කියන දෙකට වැලියු එකක් තියෙනවා J44 එක 71 හෝ 72 ඉඳන් තමයි මම හිතන්නේ ප්‍රොඩක්ෂන් එන්නේ මගේ දැනුම හැටියට සමහර විට කලින් මම හරියට මේ ගැන දන්නේ නැහැ නමුත් මම ඒව දැනුවත් කරන්න J44 කියන එකේදී මම හිතන්නේ 83 දක්වාම ප්‍රොඩක්ෂන් ගිහින් තියෙනවා එතකොට J44 කියන ජිප් එක ලංකාවේ දැනට මාකට් එකේ තියෙන මිල මිලක් තියෙන උපරිම මිලක් තියෙන මේ ජිප් එකක්. එතකොට අපි ඒ වගේ එකක් අරගෙන අඩුවට අරගෙන අපි සාමාන්‍යයෙන් වෙළඳ පොළ පවතින මිලත් එක්ක ස්ටඩි කරලා හැදුවට අපට ඒකෙන් පාඩුවක් වෙන්නේ නැහැ. හැබැයි අපි හදන්න ගන්න ජිප් එක බොඩි කන්ඩිෂන් මුකුත් නැතුව අර ලකුවට දාන ඇඩ් එකක් දැකලා අපි ඒ ජිප් එකක් අරගෙන ඒ ඇඩ් එකේ දානවා රටේ නැතිව. එතකොට අපේ මිනිස්සු ගොඩක් වෙලාවට බලන්නේ ටයර් හතර තමයි බලන්නේ. ඇලෝ වීල් එකයි ටයර් හතරයි හොඳට තිබ්බනම් ආ ජිප් එක හරි පෙනුමයි කියලා ගන්නවා. නමුත් ඊට පස්සේ ඒක හදන්න ගන්නකොට
හදලා තියෙන ටින්කරින් සමාඩ හරියට කරලා නැහැ කැටලෝ නාවල. ඒකට ඒ ගන්න පුද්ගලයා සම්පූර්ණයෙන්ම අමාරුවේ වැටෙනවා. ඊට පස්සේ ගැරජ් වලින් මොකද කරන්නේ? අරක කෑලි කෑලි වලට ගලවනවා. ගලවලා අවුරුදු 3ක් 4ක් නම් ගැරජ් වල තියාගෙන ඉන්නවා. එතකොට අර ආසාවට ජිප් එක ගත්ත මිනිස්සයා සසර කලකිරලා තමයි අර ජිප් එක කවදාරි විකුණන්නේ. ඉතින් මම මේක අනන්ත දැකලා තිනවා. ඉතින් නවකයන්ට මේක මම මේ ප්‍රවීණයන්ට මේ ශේෂ්ත්‍රයේ ඔය එක එක pages හදාගෙන ඉන්න මේ දෙවිවරුන්ට නෙමෙයි කියන්නේ. සාමාන්‍ය අලුතෙන් ජිප් එකක් ගන්න කිසිම වෙලාවක දැන් ගැරජ් එකක බාස් කෙනෙක් එක්කන් ගියාම එයා කියන්නේ අපි මේක හදමු. එයා කියන්නේ එහෙම. ඉතින් එයාටත් ඒක බිස්නස් එකක්නේ. එතකොට එයා කැමති එයාගේ ජොබ් එක කරන්න. එයා කියනවා රයිට් මේක හදන්න පුළුවන් පොඩි කේස් එකක් මේක ගොඩ දාමු කියලා. ඉතින් එයා එයාගේ ජොබ් එකට කියන්නේ. එහෙම නෙමෙයි ජිප් එකක් ගැන දැනුම තියෙන කෙනෙක් එක්කන් ගිහිල්ලා මට මේක කීයක් වෙයිද මේ ජිප් එක හදලි වරනකොට කීයක් වෙයිද කොච්චර කාලෙකින් මේක ඉවර කරන්න නැත්තම් මට වඩා වටින්නේ කොහොම එකක් ගන්න එකද ඒ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න ඒ වගේම තමන්ගේ පර්පස් එක මත ජිප් එක තෝරගන්න අපි හිතමු තරුණයෙකුට නම් J53 හෝ 54 වගේ ජිප් එකක් තෝරගත්තම ඒක පොඩ්ඩක් ලස්සනයි එතකොට ඒ වගේ එකක් තරුණයෙකුට කමන්නේ එතකොට වැඩි ප්‍රමාණයකට ඉඩ පහසුකම් තියෙන වැඩි ප්‍රමාණයකට මේ යන්න පුළුවන් ජිප් එකක් තොරරන් J44 එකක් වගේ එකක් හොඳයි. අපි හිතමු ටිකක් ගැස්සෙන වටක මැති ඒත් ඕෆ් රෝඩ් පාරක සාමාන්‍යයෙන් යන්නත් ඕනි ගැස්සෙන වටක මැති ටිකක් පහසුකම්ුත් හොයන කෙනෙකුට නම් J36 එකක් වගේ හොඳයි. ඊළඟට සාමාන්‍ය කීප දෙනෙකුට යන්නත් පුළුවන් ස්ටයිල් එකක් පොඩ්ඩක් තියෙන කෙනෙකුට J24 කියන ජිප් එකත් හොඳයි. එතකොට J24 එකේ ආව J24H එක. ඒකත් ඉතා හොඳ ජිප් එකක් හાર્ට් ටොප් එක. AC කරන්න පුළුවන් ලීක් වෙන්නේ නැතු වෙන මේ දැන් අපි කැනපි තියෙන ඒවා ගොඩක් කරපුවාම AC එක පොඩ්ඩ කොහෙන් හරි ලීක් වෙන ඒ වගේ ප්‍රශ්න එනවා. හැබැයි J24H එකත් හොඳ ජිප් එකක්. ඉතින් ඕගොල්ලන්ට මම අද මේ වැඩසටහන තුල දැනුවත් කරන්නේ ජිප් එකක් හදනකොට Tamanට මූණ දෙන්න වෙන ගැටලු Taman ඒකට වියදම් කරන සල්ලි සියල්ල අපතේ යනවා Taman ජිප් එකක් මිලදී ගැනීමේදී ඒ පිළිබඳව දන්නේ නැතුව ගත්තොත් Taman සියල්ල ඒ පිළිබඳව හරියට අධ්‍යයනය කරලා අනේ මට අතේ මෙච්චරයි තියෙන්නේ කිව්වම ඔන්න ඒ ගානට කවුරු හරි ජිප් එකක් හොයලා දෙනවා ඊට පස්සේ හදන්න ගියාම අරකට යනවා ලොකු ගානක් දුවන හොඳ ජිප් එකක් ගන්න පුළුවන් ණය වෙලා ගත්තත් කමන්නේ එතකොට Tamanගේ කාලයයි ශ්‍රමයයි සියලු දේ ඉතුරු වෙනවා ඉතින් මේ ජිප් ගැන මට වඩා ප්‍රවීණයෝ මේ ශේෂ්ත්‍රයේ ඉන්නවා සෑහෙන්න මම කියන්නේ ඒ වගේ කට්ටියගෙනුත් උපදෙස් අරගෙන ඕගොල්ලෝ තව විස්තර හොයලා මොන කොහොමද මේකේ චසී අංකයක් බලන්නේ කොහොමද නිෂ්පාදන අවුරුද්ද බලන්නේ මේ සියලු දේවල් දැනගෙන ජිප් එකක් ගන්න. ඉතින් අදත් මේ මම අඳුරගත්ත මිත්‍රයා මේ යා ජිප් එකක් හදනවා. ඒකට මම මේ මට ලබා දෙන්න පුළුවන් උදව්ව තමයි මම ලබා දෙන්නේ. ඉතින් මේක යාට යාගේ ජිප් එකට හයිකන්. ඉතින් මෙයාත් කාලයක් ගත කරයි මේක ගොඩ දාන්න. ඉතින් අපි මෙයා ජිප් ශේෂ්ත්‍රයේ නවකෙක්. හැබැයි එයාට හොඳ දැනුමක් තියෙනවා. එයා මේක කොහොමද කරන්න ඕනි කියන එක පිළිබඳව. ඉතින් මගේ මිත්‍රයාද මේ ජිප් එක හදාගෙන යනවා. ඉතින් ඒකෙදි මට පුළුවන් උදව්ව තමයි මම එයාට ඒ අවශ්‍ය කොටසක් ලබා දෙන එක. ඉතින් මෙයා ජිප් වලට තාම නවකෙක්. නමුත් මෙයාට හොඳ දැනුමක් තියෙනවා. මෙයා කොහොමද මේ ජිප් එක කරන්න ඕනි? මම කොහොමද මේකට බඩු එකතු කරගන්න ඕන මෙහෙම කියන එක. ඉතින් මෙයාට දැන් තියෙන ප්‍රශ්නේ මෙයා මේගේ සේවා කරන දේවලුත් එක්ක මේකට යට කරන ශ්‍රමය මේ කාලය තමයි තියෙනවා කියන ලොකුම ගැටලුවකට තියෙන්නේ. ඒ වගේම මේ මේක හදනකොට කොහොමද මේ වගේ ප්ලෑන් ඒ ටිකත් අදින් මට දන්න දැනුමක් මම කියලා දෙනවා. ඉතින් මෙයා දැනුමකින් ඒ දේ කරනවා. ඉතින් මේ ඉදිරියේදී කවුරු හරි ජිප් එකක් ගන්නකොට මේ දේවලුත් එක්ක තමයි මම ඔය කට්ටියට දැනුවත් වෙන්න මේ දේවල් කියන්නේ. මොන හරි දෙයක් තියෙනවා නම් ඔල්ලාගේ මට කෝල් කරලා මගේ මට පුළුවන් දෙයක් කියලා දෙන්නම් අහන්න. මට වඩා ගොඩාක් ප්‍රවීණයෝ ඉන්නවා ලංකාවේ. ඒක නැවත වතාවක් මම කියනවා ඒගොල්ලන්ගෙනුත් උපදෙස් අරගෙන තමන් ඒක හරි දේ කරන්න. ඒතකොට තමන් අමාරු වැටෙන කෙනෙක් අමාරුවේ වැටෙන එක වළක්ව ගන්න විතරයි මම මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. ඒත් එක්කම මිත්‍රයටත් පොඩ්ඩක් කතා කරන්න ඕනලු. අපි එයාටත් අවස්ථාවක් දෙමු. ඔය බොහොම ස්තුතියි වා සෑහන මට මේ ලක්වේ මහත්තයා සෑහන මේ මේ උපදෙස් ටිකක් දුන්නා. දැනුම් ගොඩක් දැනුම ලැබුවා. ඇත්තටම දැන් මේ මේ කොටසට වුණත් මේ කිසිම මුදලක් ලබා ගන්න නෙවෙයි මගෙන් ගත්තේ. ඒකට ගොඩක් ස්තුතිවන්ත වෙන්න වෙනවා. ඇත්තටම දැන් මේ කිව්වා වගේ මේකට පාත්ස් හොයන්න සෑහෙන අමාරුයි. ගන්න ගියපුවාම සෑහෙන අමාරුයි. හොඳම දේ අර කිව්වා වගේ හදපු ජීප් එකක් ගන්න පුළුවන් නම් ඒක තමයි මම හිතන්නේ හොඳ වැඩේ. දැන් මම වුණත් මේක හදන්න ගත්තාම
කාර්ය බහුලත් එක්ක දැන් මෙතුමා මේ ලොකු ආයතනයක උසස් නිලයක් දරන මෙතුමාගේ කාලය කාලය තමයි මෙතුමාට වැදගත්ම දේ කාලයත් එක්ක ගරජ් වල එහෙම යන්න ගියපුවාම ඉතින් ගරජ් වලට ගියපුවාම මේගොල්ලත් හරියට ඕක කරන්නේ නැහැ අපි ළඟ ඉන්න ඕනේ ළඟ ඉන්න ඕනේ ඒවත් එක්ක ඒ කාලයයි ශ්‍රමය මේ ශ්‍රමයයි ඊට පස්සේ මුදලුයි ඔක්කොම බලනකොට හොඳටම දන්න කෙනෙක් දැන් මේ මහත්තයා වගේ දන්න කෙනෙක් හදපු ජීප් එකක් කෙලින්ම මිල දී ගන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි හොඳ වැඩේ. දැන් ඉතින් මම මේක අරගෙන ටිකක් මමත් මේ අමාරු වෙටා වගේ තමයි ඇත්තනවා කිව්වොත්. ඉතින් එහෙම නැත්තම් මම මේක දැන් අර හදන්න ගත්තකින්ද හදනවා නැත්තම් දැන් මේ පිටිපස්සේ තියෙනවා හොඳට හදපු මේ ජීප් එක. දැන් මේ වගේ තත්ත්වකින් තමයි මට හදා ගන්න ඕනකම තිබ්බේ. දැන් ගන්නකොට නම් ඉතින් කියන ගන්න අය කියයි ඉතින් මේකේ මේ පොඩි පොඩි වැඩ ටිකක් තියෙන ඉතින් අපි දැන් අපි මම ෆස්ට් ටයිම් මේ 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 වගේ මේ පරණ වාහනයක් ගත්තේ ක්ලැසික් වාහනයක් ගත්තේ ආසාවට ගන්න නේද ආසාවට ගන්න අපි ඔව් මගේ පුතාට තමයි ගත්තේ එයා තමයි ආසාව ඊට පස්සේ දැන් එතකොට ගන්නකොට ඉතින් කියලා මේක පොඩි පොඩි වැඩ ටිකක් තියෙන මෙන්න මෙතන කියලා ඊට පස්සේ ඇත්තටම ඊටාම හොඳ කතාවක් මෙතුමා කිව්වා දැන් ඇත්තටම මෙතුමලා ගොඩක් වෙලාවට මේ මක්කරි උසස් රැකියාවක් කරන කෙනෙක් වුණාම එයා ගොඩක් වෙලාවට එයාගේ ගන්නේ අලුත් වාහනයක්. එයා එතකොට එයාගේ ජොබ් එකට යන්නේ නැ මොකක් හරි වාහනයක්. එහෙම නැත්නම් පොදු ප්‍රවාහන සේවය තමයි මොකක් හරි භාවිතා කරන්නේ. හැබැයි අර පරණ වාහනයක් ආසයි කියලා ගන්නකොට ඉතින් අපි උනත් දැනගන්න ඕන අපි වාහනයක් දෙනකොට කෙසේ හෝ දැන් අපි දෙන පුද්ගලයාගේට අමාරු වෙන රට එන්න. මම ඒක ලංකාවේ ජිප්සෙස්ට්‍රේ ඉන්න ගොඩක් කෙනකින් ඉල්ලා සිටිනවා. තවත් පුද්ගලෙක් අමාරු වෙන රට එන්න. මේකට මෙහෙම යයි. කෙලින් කියලා දුන්නම එතකොට එයා දන්නවා රයිට් මම මේ මුදලට අරගෙන මේක මෙහෙම කරනවා. එහෙම නැතුව අර දැන් මෙතුමාට මේක දැන් අවබෝධයෙන් කරනවා. නමුත් අර කාලේ කියන එක තමයි කියන්නේ ඊටාම කාලේ සා මේවා හොයන්න දැන් මම නෝරිද මම ඇතර නෝර. දැන් බලංගොඩට උදේ ඉඳ ඇවිල්ලා තමයි මේ මෙතෙන් ඩායේ. මම මෙතෙන් දැන් මේ මේක කැලිටි හොයා ගන්න. එතකොට අද දවස සම්පූර්ණ වෙනවා. ඉවරයි ඊයේ දවසත් ඉවරයි. දැන් මගේ වීකෙන්ඩ් එක ඔක්කොම මේකට ඉවර වෙනවා. ඉතින් ඒක නිසා හොඳම මගේ යෝජනාව නම් මේ හදපු ගන්න කොට හොඳට හද දන්න කෙනෙක් හදපු මේ මහත්ය වගේ දන්න කෙනෙක් හදපු ජීප් එකක් ගන්න පුළුවන් නම් අත්තටම වඩා හොඳයි ඒක තමයි මට දැන් තීරලා තියෙන විදිය සියලු දෙනාටම ස්තුතියි මම නවතන්දු නේ thanks a lot